magical and full of surprises. Sri Lanka is an island of undiscovered treasures that are incomparable. From HELA weather to singing fish, from the preservation of the ancient martial art of Angampora to a lone mountain in Polonnaruwa, thought to be lighted by aliens. We are on a journey to discover these unique places, people and cultural practices. Angampora ape me punji divayinatama aaveenikunu rahasigato pavattaginaapu deshiya satan kalawak me purana satan kalave rahas ahumul walin midak soya aagamanak me බොහොම පුරාණ ඈත ඉතිහාසයක් තියෙන මේ සටන් කලාවේ උත්පත්ති මීට අවුරුදු 33000කට පිටදී යක්ක වංශයෙන් ආරම්භ වෙලා අපේ පරපුරට ලැබුණා කියලා තමයි අපේ ගුරුවරුන්ගේ ඉගැන්වීම. 1818 ඌවෙල්ලා සරගලේ හේතුවෙන් බ්‍රිතාන්‍ය පාලන අධිකාරිය තහනම් කලාව බවට පත් කරනවා. එතෙන් පටන් මේ සටන් කලාව නර්තනයක් විදිහට අපේ මුතුන් මිත්තන් පවත්වාගෙන මේ දක්වා ආරක්ෂා කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ සටන් කලාව ගුරුකුල දෙකක් විදිහට තමයි අතීතයේ ඉඳලම පැවතිගෙන ආවේ. ඒ ගුරුකුල දෙක සුදලිය සහ මරුවල්ලේ වශයෙන් අපි හඳුනා ගන්නවා. සැබවින්ම මේ අංගම් ශිල්පය අභියෝගාත්මක වූද, ගැඹුරු වූද, දුෂ්කර වූද, පරිපූර්ණ ශිල්පයක්. සුවිසල් ආධ්‍යාත්මික හැදෑරීමක්. එතකොට මේ මරමස්ථාන විද්‍යාව ඇතුලේ පහර දීමේ කලාව වගේම සුවපත් කිරීමේ කලාවකුත් තිබුණා. නියම සටන් ශිල්පියෙක් සිය රහස් අතින් නැති යවන්නේ බොහෝම ප්‍රවේශමෙන්. අංගම් ශාස්ත්‍රයේ මූලික කොටස් කීපයකට බෙදෙනවා. අංගම්, ඉලංගම්, මායංගම් සහ නිලංගම් වශයෙන්. අපි අංගම් කියලා හඳුන්වන්නේ අපේ සටන් කලාව ඇතුළේ තියෙන නිරායුද්ධ සියලුම හරඹ කොටස්. ඒ වගේම ඉලංගම් කියලා හඳුන්වනවා සටන් කලාව ඇතුළේ තියෙන අවියවිද භාවිතයෙන් කරන යුද හරඹ විශේෂය. ඒ වගේම මායංගම් වශයෙන් හඳුන්වනවා යන්ත්‍ර මන්ත්‍ර, ජෝතිෂ ආදී গুপ্তමය කාරණා භාවිතා කරමින් කරන සටන් හරඹ විශේෂය. නිලංගම් වශයෙන් අංගම් ශාස්ත්‍රයේ තියෙන සූපපත් කිරීමේ විද්‍යාව ශරීරයේ නිලස්ථාන පිරිමදිමින් කෙරෙන බෙහෙත් කටයුතු වලට සිද්ධ කරන කොටස් අපි නිලංගම් වශයෙන් හඳුනනවා. අදටත් අපි සොයා ගන්න ලෝකේ පැරණිම සටන් කලාව විදිහට අංගම් ශාස්ත්‍රයේ ලිඛිත මූලාශ්‍ර වලින්ම අපට ඔප්පු කරන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. ඇත්තටම මේ විශ්මිත ජනක ශිල්පය දැන් දැන් නැවත රටේ අහුමුළු වලින් හිස ඔසවන එක අපිට අභිමානයක්. ඒ වගේම ඒ අභිමානය අපේ ඇසට නිධානයක්. ඉතින් මේ නිධානයන් වලලාම තබා ගන්නවාද ලොවට විවර කරනවාද යන්න ඔබට බාරයි.